මේඩික මංවට පෙන්න්න කොහමදගේ වර් පෙස් වෙබ්සයිට් එක ඔටෝමඩික් බැකප් සටප් කරන්න කියලා එකන්නේ හැමදාමවා මැනුල් ගිල බැකප් සරගන්න ඕන්න හැමදාම ඔටෝමඩික්ලි බැකප් එකක් ක්‍රේට් වෙන්න හදන්නේ කොහොමද කියලා. ඒ වගේම මේ බැකප් එකක් වගේ වෙබ්සයිට් එකට මොනවා නෝ නැවත රීස්ටෝර් කරන්න කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් මම පෙන්නනවා. මුලින්ම කියන්න ඕනේ වගේ වෙබ්සයිට් එකේ තාමවා බැකප්ස් මේ විදිහට අරගන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම අද මේක සෙටප් කරගන්න. මොකද හැම වෙබ්සයිට් එකකටම බැකප් සොලියුෂන් එකක් තියෙන්න ඕනේ. මොකද වගේ වෙබ්සයිට් එකකට මොනවා හරි වුණොත් එහෙම ඔයා ගොඩක් මහන්සිලා වෙබ්සයිට් එක හදලා දෙන්නේ ඔයාට සොලියුෂන් එකක් තියෙනවා මොනවා හරි වුණොත් රීස්ටෝර් කරගන්න ආයි සයිට් එක. මොකද ගොඩක් අවස්ථා තියෙනවා වගේ වෙබ්සයිට් එක මොනවා හරි වෙලා බ්‍රේක් වෙන්න. එක දෙයක් තමයි ඔයා මොනවා හරි වැඩ කරගෙන ඉද්දි ඔයා මොනවා හරි කරන්න ගිහලා වෙබ්සයිට් එක බ්‍රේක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරුකින් ඔයාගේ වෙබ්සයිට් එක හැක් කරලා ඔයාගේ වෙබ්සයිට් එකට මොනවා හරි කරොත් එහෙම ඔයාට බෑකප් එකක් තියෙනවා ටග් ගාලා රීස්ටෝර් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ හොස්ටිං සයිට් එක පැත්තේ මොනවා හරි සර්වර් එකට මොනවා හරි වෙලා එහෙම දෙයක් වුණොත් ඔයාගේ බෑකප් එකක් තියෙනවා ඔයාට බය වෙන්න දෙයක් නැහැ. ඔයා ලොකු කාලයක් වැය කරලා හදපු වෙබ්සයිට් එක නැවත අරගන්න පුළුවන් ඉතාම ලේසියෙන්. ඒකින්ද අනිවාර්යයෙන්ම බෑකප් සෙට් කරගන්න තවමවත් සෙටප් කරලා නැත්තම්. මේ විදිහට බෑකප් සරගන්න WP Vivid කියන ප්ලගින් එක තමයි මම යූස් කරන්න හදන්නේ. මේ ප්ලගින් එක බෑකප්ස් වලට වගේම වෙබ්සයිට් එක මයිග්‍රේට් කරන්නත් යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ එක වෙබ් හොස්ටින් එකකින් තව හොස්ටින් එකකට වගේ වෙබ්සයිට් එක මාරු කරනවා නම් එක ඩොමේන් එකකින් තව ඩොමේන් එකකට වගේ වෙබ්සයිට් එක මාරු කරනවා නම් ඒ වගේ දේවල් වලටත් මේක යූස් කරන්න පුළුවන්. අද අපි කතා කරන්නේ බෑකප්ස් ගැන. මේක ෆ්‍රී වර්ෂන් එකක් තියෙනවා. ෆ්‍රී වර්ෂන් එක ගැන තමයි මම කතා කරන්නේ. ප්ලගින් සෙට් නිවැරිලා WP Vivid කියලා සර්ච් කරන්න. මෙන්න මේක තමයි ප්ලගින් එක. යාලගේ තව ප්ලගින්ස් කිහිපයක් තියෙනවා. අපිට ඕනේ මෙන්න මේ ප්ලගින් එක. ඉන්ස්ටෝල් කියන එක දෙන්න. ඊට පස්සේ ඇක්ටිවේට් කියන එක දෙන්න. ඊට පස්සේ මම රිෆ්‍රෙෂ් කරනවා. එතකොට මේ විදිහට WP Vivid ප්ලගින් එකේ ඔප්ෂන්ස් ඔයාලට බලා ගන්න පුළුවන්. මුලින්ම ඔයා මේ ලින්ක් එක උඩ ක්ලික් කරාම මෙන්න මේ page එකට අරන් ඉන්නේ. මෙතනින් ඔයාලට පුළුවන් බෑකප් එකක් අරගන්න හෝ රීස්ටෝර් කරගන්න තියෙන බෑකප් එකකින්. මුලින්ම අපි බලමු කොහොමද ක්වික් බෑකප් එකක් අරගන්නේ කියලා ඔයාගේ වෙබ්සයිට් එකේ. මෙතන තියෙන ඔප්ෂන්ස් වල තර්මලයිසි ඩේටාබේස් සහ ෆයිල්ස් දෙකම බෑකප් කරනවාද කියලා අහනවා. තමනේ ඩේටාබේස් කියන්නේ අපේ වෙබ්සයිට් එකේ post pages users වගේ දේවල් store වෙලා තියෙන database file එකට. files කියලා අදහස් කරන්නේ wordpress file, wordpress software එකේ files. සාමාන්‍යයෙන් අපි මේ දෙකේම backup එකක් අරගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඔයාට ඕන පුළුවන් individually select කරලා අරගන්න. backup now කියන එක දෙන්න. එතකොට ඔයාගේ website එකයි backup එකක් create වෙන්න පටන් ගන්නවා. ඔයාගේ website එකේ size එක අනුව මේකට යන කාලය තීරණය වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් විනාඩි කිහිපයක් ඇතුළත backup එක complete වෙනවා. හරි විනාඩි දෙකකින් වගේ බැකප් එක කම්ප්ලීට් වුණා. දැන් පොඩ්ඩක් පහළට ආවොත් මේ බැකප් ෆයිල් එක වාට බලා ගන්න පුළුවන්. මේක කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරගන්න. මෙතන ඩවුන්ලෝඩ් කියන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ ආයෙත් ඩවුන්ලෝඩ් කියන එක දෙන්න. එතකොට මේ විදිහට zip ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙනවා. දැන් ඔයාලට මේක යූස් කරන්න පුළුවන් ඕන වෙලාවක ඔයාගේ වෙබ්සයිට් එක රීස්ටෝර් කරගන්න. ඒ වගේම මේ බැකප් ෆයිල් එක ඔයාගේ හොස්ටින් එකේ සර්වර් එකේ සේව් වෙලා තියෙන්නේ. ඉතින් ඒකටත් ස්පේස් එකක් යනවා. මම සාමාන්‍යයෙන් හොස්ටින් එකේ ඒවා තියලා තියන්නේ නැහැ. ඉතින් මම කරන්නේ බැකප්ස් කියන එකට එනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් මෙතනින් මම ඩිලීට් කරනවා ඒ සර්වර් එකේ අපේ හොස්ටින් එකේ සේව් වෙලා තියෙන බැකප් එක. මොකද මම ළඟ බැකප් එකක් දැන් තියෙනවා කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරගෙන. හරි ඒ විදිහට තමයි මැනුවල් බැකප් එකක් ගන්නේ. දැන් මම පෙන්නන්න යන්නේ කොහොමද ඔටෝමැටික් බැකප් සෙටප් කරන්න කියලා. ඒකට වයින් ඕනේ ෂෙඩියුල් කියන එකට. ඊට පස්සේ මෙතනින් enable backup schedule කියන එක ටික් කරන්න. ඊළඟට pro features වගේ තියෙනවා. ඒක අපිට අවශ්‍ය නැහැ මේකට. ඊළඟට මෙතනින් අපි කියන්න ඕනේ කොච්චර කාලයකට සැරයක්ද backup එකක් create වෙන්න ඕනේ කියලා. මේක තීරණය වෙනවා ඔයාගේ website එක අනුව. ඔයාගේ website එක නිතරම update වෙන site එකක් නේ. يعني නිතරම blog post add කරනවා, නිතරම කට්ටිය ඇවිල්ලා comment කරනවා. එහෙම site එකක් නම් 12 hours හෝ daily update backup create වෙන දෙන එක හොඳයි. මොකද එතකොට ඒ content උත් backup එකක් විදිහට තියෙනවා. ඔයාගේ website එකේ update වෙන්නේ නැත්නම් නිතරම, ඒ කියන්නේ ඔය blog post එක add කරන්නේ සතියකට සැරයක් වගේ නම්, comments එහෙම වැඩි ඉන්නේ නැත්නම් ඔයාට පුළුවන් සතින් සතිය වගේ backups add වෙන කියන, නැත්නම් සත් දෙකකට සැරයක්, මාසෙකට සැරයක් මේ විදිහට ඔයාට කියන්න පුළුවන්. ඉතින් ඔයාගේ site එක අනුව ඒක decide කරන්න. මම මෙතනට daily කියලා තියෙනවා. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් database එකද නැත්නම් WordPress files දෝනි කියලා. අපි database plus files කියන එක select කරලා තියෙද්දි සේව් කරන්න ඕනේ. ඊළඟට මෙතනින් අපිට පුළුවන් මේ බැකප් ෆයිල්ස් ඔයාගේ හොස්ටිං සර්වර් එකේ සේව් වෙන්න තියෙන ඩිෆෝල්ට් මේල තියෙන එක. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මේක වෙන තැනකට යවන්න. ඒ කියන්නේ Google Drive එකට, Dropbox එකට වගේ third party storage එකට යවන්න පුළුවන්. මම රෙකමන්ඩ් කරන්නේ ඒක. මොකද හොස්ටින් එකේ බැකප් ෆයිල්ස් උත් සේව් වෙනවා කියන්නේ ඒකට තව ඉඩ යනවා. ඒක ඇත්තට හොඳ දෙයක් නෙමෙයි. ඉතින් මම මෙතන save changes කියන එක දීලා යනවා රිමෝට් ස්ටෝරේජ් කියන එකට. මෙතනින් අපිට පුළුවන් Google Drive එකක්, Dropbox එකක් වගේ එකට මේ බැකප්ස් ඔටෝමැටිකලිම යවන්න හදන්න. ඉතින් ගොඩක් දෙනෙක් Google Drive යූස් කරන නිසා මම ඒක උදාහරණයකට ගන්නවා. නමුත් ඔයාලට මේ තියෙන අනිකුත් ඔප්ෂන්ස් උත් යූස් කරන්න පුළුවන්. Google Drive එකේදී authenticate with Google Drive කියන එක ක්ලික් කරනවා. එතකොට මේ විදිහට ඕපන් වෙයි. මෙතනින් ඔයා වාගේ Google account එකට log වෙන්න ඕනේ. මේ Google account එකේ Google Drive එකට තමයි එතකොට මේ backup file save වෙන්නේ. continue දෙන්න. එතකොට ආයෙ ඔයාට log වෙන්න කියයි මේ site එකට.
දැන් පෙන්නනවා authentication is done කියලා. ඒ කියන්නේ Google Drive එකට අපේ website එකෙන් connect කරලා තියෙන්නේ. දැන් අපි මේකට නමක් දෙන්න ඕනේ. Google Drive කියලා මම දෙනවා. මේකට උදව් වෙනවා මේ remote storage එක මොකක්ද කියලා වට හඳුනගන්න පහසු වෙන්න. ඊට පස්සේ add new දෙන්න. හරි. දැන් අපි remote storage එක set up කරලා තියෙන්නේ. මේ විදිහට වට එක බලගන්න පුළුවන්. දැන් එන්නේ schedule කියන එකට. අනිකුත් දේවල් ඔක්කොම save වෙලා තියෙන්නේ. දැන් මෙතනින් send backup to remote storage කියන එක select වෙලා තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට. Save changes කියන එක දෙන්න. ඊට පස්සේ ආයෙත් එන්නේ schedule කියන එකට. දැන් හැමදාම daily කියලා දාලා තියෙන නිසා හැමදාම වගේ website එකේ backup එක automatically create වෙලා අර අපි දුන්න Google Drive එකට save වෙනවා. ඔයාලට පුළුවන් ඔයාගේ ඒ Gmail එකට account එක log වෙලා ඒ Google Drive එක ඇතුළට ගිහලා බලන්න folder එකක් තියෙයි මේකේ backups එක. ඊළඟට ඔය එන්නේ settings වලට. එතකොට ඔයාලට මෙතන බලාගන්න පුළුවන් backups කීයක් තියාගන්න ඕනද කියලා. ඒ කියන්නේ backup එක කලින් create වෙන පරණ backups automatically delete වෙන්න හදලා තියෙන්නේ මේක. මොකද නැත්නම් backups ගොඩක් එකතු වෙන නිසා. ඔයාලට පුළුවන් backups කීයක් තියෙනවද? ඒ කියන්නේ අන්තිමට ගත්තු backups කීයක් save වෙලා තියෙනවද කියලා. සාමාන්‍යයෙන් මම මේක පහකට වගේ තියෙනවා. එතකොට අලුත් backup එකක් add වෙද්දී අන්තිමට තියෙන backup එක automatically delete කරලා යනවා. මේකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ Google Drive එකේ space එක ඉතුරු කරගන්න. ඒක විතරයි අත්‍තරම කියන්න තියෙන්නේ. අනිත් දේවල් ඒ විදිහටම තියන්න පුළුවන්. මම ඒකත් save changes දෙනවා. දැන් මම ඔයාලට පෙන්නනවා නම් ඔයාගේ website එකට මොන හරි දෙයක් වුණොත් එහෙම කොහොමද මේ backup එක පාවිච්චි කරලා නැවත ඔයාගේ website එක යථාර්ථයට පත් කරගන්නේ කියලා. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ website එකේ WP backup කියන එකට ඇවිල්ලා backup and restore කියන section එකට එන්න. ඊට පස්සේ upload කියන එකට එන්න. ඊට පස්සේ මෙතනට ඔයාගේ backup file එක upload කරගන්න. ඔයාලට පුළුවන් ඔයාගේ Google Drive එකට ගිහිල්ලා ඒකෙන් ඔයාලට අවශ්‍ය කරන backup file එක download කරගෙන ඒක upload කරන්න. මම මේ විදිහට ඉස්සෙල්ලා මම download කරගත්ත backup එක දෙනවා. දීලා upload කියන එක දෙනවා. පොඩි වෙලාවක් දෙන්න බෑකප් එක අප්ලෝඩ් වෙලා කම්ප්ලීට් වෙන්න. හරි බෑකප් ෆයිල් එක අප්ලෝඩ් වෙලා තියෙන්නේ. ඕකේ කියන එක දෙන්න. ඊට පස්සේ රීස්ටෝ කියන එකට ක්ලික් කරලා ආයෙත් රීස්ටෝ කියන එකට ක්ලික් කරන්න. දැන් මේ ප්‍රොසෙස් එක කම්ප්ලීට් වෙනකන් 100% මේ page එකේ ඉන්න වෙන pages වලට යන්න එපා. එතකොට සමහර ලාවට issues ඇති වෙන්න පුළුවන්. රීස්ටෝ කම්ප්ලීට් සක්සස්ෆුලි කියලා බලගන්න පුළුවන්. ඕකේ දෙන්න. එතකොට ආව log out වෙන automatically මේ විදිහට. දැන් ඔයාගේ website එකේ user name එකයි password එක ලබා දෙන්න. හරි. දැන් ඔයාගේ backup file එකෙන් website එක restore කරගෙන තියෙන්නේ. කලින් තිබ්බා වගේම ඔයාගේ website එක දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මම හිතනවා මේ video එකට දෝ වෙන්නේ නැති කියලා. මේ කරපු දේ ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් video බලලා thank you. අපි තව video එකක් හම්බෙමු.